අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාම වැදගත් සංකීර්ණ මාර්තෘකාවක් පිළිබඳව. මම හිතනවාට කලින් අපි කරපු සීගිරිය පිළිබඳව කරපු වීඩියෝ දාහතරටම වඩ වගකීමෙන් සහ පරිසමින් කරන්්ඩෝන වීඩියෝයහක් තමයි අපි යද මේ කරන්නේ. ඒකට හේතුමකද මේ ස්ථානය පිළිබඳවේ කියන්නේ සිංහ පාද පිළිබඳව විශාල මතවාද ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවක ඒ මතවාද ඇතිවඩ බලපාපුූ හේතුකාරණත් ඉතාහම සාධාරණයයි හැඟෙන මොහොතක ඒ පිළිබඳව අදහසක් ඉදිරිපත් කිරීම බොහො පරිස්සමට කර්ඩඕන. ඉතින් ඔබ මේ දකින්නේ සීගිරයේ සිංහපාදයයි හඳුන්වන පාදය. බෝධන කියන්නේ මේ තියන්නේ සිංහ පාද නෙවෙයි කියලා. නමුත් ශ්‍රී ලංකාව පුරාවිද්‍යා ධිපාර්ත්තුමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරලා තියන්නේ මේ සිංහයාගේ පාද සහිත ස්ථානය කියලා. මේ තියන්නේ සිංහයාගේ පාද නොවෙයි කියනා ඉදිරිපත් කරන ප්‍රධානමතර්කය තමයි සිංහයාගේ ඉදිරිපස ගාත්වල ඇගිලි හතරක් පෙනෙන්නට තිබෙනවා නමුත් මෙහිතිබෙන්නේ. ඇගිලි තුනයි කියන එක තමයි ඔවුන්ගේ ප්‍රධානම තර්කය. නමුත් හොඳට බැලුවොත් දකින්නට පුළුවන් මේ පෙනන ඇගිලි තුනට පිටිපසින් මෙන්න මෙතන තියෙනවා තවත් පුංචි ඇගිල්ලක්. නමුත් ගැටලුව තියෙන්නේ සිංහයායට තියන්නේ ඇගිලි හතරද. නෑ සිංහයට ඇගිලි පහක් තියෙනවා. එහමන මේ ස්ථානය පෙන්නල තියෙන්නේ ප්‍රධාන ඇංගිලි තුනක් සහ පිටුපසින් සැඟවුණු එක ඇගිල්ලක් පමණයි. මේ තියන සිහ පාද නොවේ කියනා ඉරිපත්තිරන ප්‍රධානමතර්කය තමයි ඇගිලි තුනක් කියියවුණු නියවපතු සහිත ඇගලි තුරක් පහිරලා තියෙන්නේ පක්ෂීන්ට කියන එකනෙක්. ඒකට හේතුවක් තමයි සීගිරයට සම්බන්ධ පක්ෂීන් දෙදිනෙක් ඉන්නවා ප්‍රධාන පක්ෂීෙන් එකක් තමයි ගුරුලා අනිත් කෙනා තමයි මයුරා ඒ කියන්නේ මොනර ඒගුල්ල සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. රනා රජතුමා සීගිරි නිර්මාණයක් කලා යැයි කියලා විශ්වාස කරන පිරිස කියනවා. රාවන රජතුමාගේ දඩු මොනරය පුෂ්පකයානය මොනරකුූ හා සමානව නිර්මාණය කරලා තිබුණ කියලලා විශ්වාස කරනවා. ඉතින් මේ මොනරාගේ ඇගිල්ලි තමයි මේ විදිහයට නිර්මාණය කරලා තියන්ට ඇත්ති කියලා ඔඕුන්න ශවාස කරනවා ඒවගේ ගුරුල ගුරුල කියල කියන්නේ ඒ කාලේ හිටපු ්‍රදාාන පක්ෂ එක කියන්නේ තමුගේ කොඩියට පාවිච්චි කරපු රාජ්‍ය සංකේතය විදියට පාවිච්චි කරපු සතෙක් මේ තියන්නර සැඟවුණු ඇගිල්ල බොහෝදනිික් විශ්වාස නොකරන සිංහපාදේ හතරවනි ඇගිල්ල තමයි මේ තියෙන්නේ. ඉතින් සමහර මතයි ඉදිරිපත් කරනා මේ ඇගිල්ල දකල නහැ තින් ඇංගලි තුනයි කියලා ප්‍රබල තර්කය දිරිපත් කරනවා එතෙන්ට ගිහිල්ලත් ඉහිල්ල බලන්නේ නැතුව සිංහට ඇගිලේ පහක්තියෙන් ඕන එකඇගිල් ලක්තියන්නේ සැංඟවිලා අනනිත් ඇංගිලි හතර ඉදිරියට තියනව තියුණු නියෝපොතු සහිතව ඒ නියපොතු ඇගිලි අතර සැඟ විලා තියන්නේ යම්කිසි පහරදීමකදී පමණයි මේ තියුණු නියපොතු එලියටෙන්නේ. ඒ සිංහගේ සභාාව සිංහයාගේ විතරන්නමයි සියලුම බිලාල ගෝත්‍රකයින්ගේ ස්භාවය ඇගිලිවෙල. නමු ඒස්භාවය මෙතන පෙන්නන්න හැකියාවක් නෑ නමුත් මම කියන්න උත්සාහ කරන්නේ නැහැ මේ තින්න සිංහපාද කියලා. ඒකට අවශ්‍ය තොරතුරු සහ තර්ක අපි ඉදිරිපත් කරන්න හොයාගෙනයන්න වුවමනා වෙනෝ. නමුත් මෙතර සිද්ධ වෙලා තියෙන්නේ මම දකින විදිහට මට හිතෙන විදිහට වෙනම කතාවක්. මම නිතර මිදිරිපත් කරන්නේ වෙනස් තර්කයක් ඒක ොගොල් දන්නවා. ඉතින් ඔන්න එම නම් මේ තියනෙ සිංහ පාදද ගුරුල්ලෙහුගේ පාදද මයුරාගේ පාදද එමන වෙනස් සතෙහුගේ පාදද. මේ වෙනස්වීම කොම සිදධව එබහෝධනෙක් ඉදිරිපත් කරනවා තර්ක නමුත් මට හිතනවා මෙන්න මෙහෙම කතාවක්. H බෙල් කියන ඔ ආදා යම්බදුයකුතු කරන පුද්ගලයා ලංකාවට ඇවිදිල්ලා පුරාවිද්‍ය කොම සාරිස්පාට පත්තිවනවානි. මේ පුද්ගලයා මේ ගල දැකලා මේ ගලට ගල පිළිබඳ ඉතිහාස මූලාස්ත්‍ර පර සිසිිල්න පරශිලනය කරලලා හොමට මෙතන ොයාගෙන මේ තැනට එනවා අපි මේ ඉන්න තැනට මේ දකින්න පාද තියන තැනට ඔහු එෙනවා. එනකොට ඇත්තට මොහු දකින්නේ පස්කන්දක් පස්කන්දක් දකිින් මේවාගේ පාද දකින්න නොහුට හම්බු ඉන්න හැ විශාල පස්කන්දක් කඩා වැටිල්ලා මේ පාද මතට පස්කන්දක් කඩාවැටිල්ලා වැහිලා තිය නොතමය හුද්දකින්නේ. ඒ පස්කන්ද මත තිර පීටිකාව මත විශාල ගස්ව විලතිමුණ කිය ලහු සඳහන්ර ඔහුගේ වාර්තාාවල. එතකොට හිතන්න පොඩ්ඩක් මේ වගේ සුමට මතුපිටක් සහිතව මේ පාද තියෙන්නට පුළුවන්ද පස්වලින් වැැහුණු තැනක පොළොවයට විශාල ගස් වෙල තිබුණ නන් ඒ ගස්වල මුල්ග හිල්ලාම මේ විනාශවෙලා තියන්නට පුළුව. ඉතින් එතකොට මේමගේ මේ නිර්මාණය එතකොට කාශපරජතුමාගේ හෝ ඊට පෙරෙහිටහු බලසම්මන්න රජකෙනහුගේ නිර්මාණ නෙවේ. එදා තිබුණායැයි කියල විශ්වාස කරලා HC බෙල් කියන පුද්ගලයා ඔය මෙතන ප්‍ර්‍යංස්කරණය කරන්ඩ යොදාගත්තු ජ්‍රවිඩ මිනිසුත්තෙක් කළලා උපකල්පනය කරලා නිර්මාණය කරු පාද තමයි ඇිමියද දකින්නේ. එතකොට මේ වර්ද සිද්ධ වුණේ සිද්ධ උනාා නම් සිද්ධ වුණේ. ි බෙල්ගය අතින් හෝඒවකට හිටපු නිර්මාණකරුවන්ගේ අතින් මිසාකු කාශපරජතුමාගේ අතින් හෝ ඊට පෙරහිටකූ රජකෙනහුගේ අතින් නෙවෙයි එතකොට අපි මේ පාද දිහැබලලා මේ කතාව වෙනස් කරන්න උත්සාහ කරනවාට වඩා මෙන්න මේ තත්ත්වේ තේරුම් ගත්තා නං මම හිතනවා සාර්ථකයි කියලා මොකද මගේ පොඩි අදහසක් තියෙනවා ඔ හබරන දිහාට ගිහිල්ලා ගරි පාරවතය දිහ ලපුහම ඇත්තටම නිදා සිටින සිංහහුගේ ස්වභාවය දකින්නට පුළුවන් අපිට අදත්තියනවා ඇතිහුගේ ස්භාවය දක්කවෝ අපි ගලට කියනවා ඇතුගල කියලා. එතොට ආදෙකුගේ ස්වභාවය දක්කෝ අපි කියනවා එක ආදාගල කියලා. ඔයවාගේ අගට ගල කියන නමයොදාගෙන අපි පාවිච්චි කරනවා සත්තුන් ගෙන මෙතන සිංහ ගල කියලා සිංහ ගිර කියලා පාවිච්චි කරන්නට ඇති. මේ එපබල් මෙතන්ටෙනකොට මේ මේ පාද මත වැටලා තිබන්නට ඇත්තේ කාශප්‍රජතුමා හෝ ඊට පෙට හිටපු රජකන කනිර්මාණය කරපු සිංහයාගේ මුහුණවන්නට පුළුවන්. පස්සොලින් නිර්මාණය කරපු ඒ සිංහ මුහුණ පසුකාලීනව කඩා වැටෙන්නට ඇති මේ පාද මතට විනාශවෙලා තිබුණ ඒක ඔවුන් ගොඩ්නගුවගුව. අන්න ඒ දෙවනවර අදා අපි දකින තත්ත්වය නිර්මාණය කිරීමේ දී ඇතිවුණු අතපසුවීමක් නිසා තමයි අපි අද මේ ප්‍රශ්නයට හිරවෙලායිඉන්නේ. විශේෂ මදේතමා ගෙදරින්දන් තර්ක ගොඩ්නගනහට වඩා මොම හිතනවා සීගිියයට ඇවිදිල්ල විධ කෝනෝලින් සීග්‍රී දිහැ බලලා ලඟ ඉන්දල බලලා දුර ඉඳල බල මේ පිළිබඳව තීරණයක් ගත්තොත් ඒක සාර්ථකය කියලා මොම විශවාස කරනවා අනුන්ගේ තොරතුරමත ඉඳල තර්ක ගොඩ්නගනහට වැඩි. එතින් ඇත්තටම ස්ාන පිළිබඳව එකැන සීගරියය පිළිබඳ වෙනවෙයි. සීගිරිය සිංහ පාද සිංහ සෝපානය පිළිබඳව අතා කරන්න එක වීඩියෝහකින් බැහැ මට සඳහා ීඩියෝ කීපයක් කර සිද්ුව නවා මෙතැනින් ගල ඇතුළට ගියා කියලා මතවාදයක් තියෙනවා ඒ පිළිබඳ හොයන්න ඕන එහැ පැත්ති පොකුණක් තියෙනවා ඒ වගේම මෙතන ඇතුල්ලීමේ දුොරොටු හතරක් තියනවා ග රට ටි රට දක්ුණු දරටු තුරු දුරටුව මේ පිබඳ අපිතා කරන්නට ඕන. එතකොට මෙතන තිබුණු සිහ මූන මොනාකාරයකර තිබුණ ඒ අපිතා කරන්න ටෝන මෙතැනින් ගල ඇතුළට ග කොහොද මෙතනඇපිබිල් හල දැම්මි එතෝට පැරණි ෆොටෝස් තියනවා මෙතන ගත්තු ෆොටෝ චායාරෝප ඒවයින් විවිධ තර්ක ගොඩ්නැගෙනවා. ඒ චායාර උප සහ අද අපි දක්කින ඒවා ගැලපින්න්නේෙනැහැ. ඒම ඒ සියලු ද පිළිබඳව ඉදිරියට අපි තර්කානු කූලව ඒ ස්ථානවලට ගිහිල්ල තමුන්ගේෙ දෑසින් දැකලා අපි. ොතුර එකතු කරගන කතා කරගෙන මු ඉස්සරහට ඉතින් බොහොම හිමීට දමයි මේ වැඩේ කරඩ වෙන්නේ එකතු වෙලායින් අිත් එෙක්ල. කවදාවත් අහපු නැති තොරතුරු විශාල ප්‍රමාණයක් කවදාවත් ඔබ නොදැක්කපු ස්ථාන විශාල් ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු අනිවාහරින් ඔබට අරගෙන එනවාමයි.